සෑම වසරකම පවත්වන මෙආගමික ක්‍රියාදාමයට සහභාගී වන්න ලැබීම ගැන බෙහෙවින් සතුටු වෙන මේ පින්වත් පොදබිම පූජා නගරයක් හැටියට හැඳින්වුවත් මේ වනතෙක් ප්‍රමාණවත් රාජ්‍ය අනුග්‍රහයක් මෙආගමික සිද්ධස්ථානයේ සංවර්ධනය උදෙසා මෑත කාලයේ නොලැබුණු බව අපට දැනගන්නට ලැබුණා. අප රටේ උත්තරීතර නීතියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට සුවිශේෂී තැනක් හිමිවෙන. උත්තරීතර නීතියට ගරු කරන මෙරට පුරවැසී සියලු දෙනා සම්බුද්ධ ශාසනයේ උන්නතිය සහ චිරස්ථිතිය උදෙසා ඇපකැපවීම ජාතික වගකීමක් කොට සලකන. අද සම්බුද්ධ ශාසනය කෙරෙහි විවිධ පාලන තන්ත්‍රයන් තුළ ඇතැම් අවස්ථාවන් වලදී ඒ ලැබිය යුතු ශක්තිය ලබා දෙන්නට අද සමහරෙක් අපොහොසත් වෙලා තිබෙන. බුද්ධ ශාසන අමාත්‍යංශයක් මේ රටේ ස්ථාපනය කරලා බුද්ධ ශාසන අරමුදලකුත් බිහි කරලා ඒ හැම ක්‍රියාදාමයකින්ම මේ රට පාලනය කරපු බොහෝ දෙනා උත්සාහ දැරුවේ සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන්නට, සම්බුද්ධ ශාසනය රැකගන්නට, එහි චිරස්ථිතිය උදෙසා කළ හැකි උපරිම කාර්යභාර ඉෂ්ට කරන්නට. අද අපේ රටේ බෞද්ධ ආගමික සිද්ධස්ථාන ඇතුළු බොහෝ ආගමික සිද්ධස්ථාන නිසි රාජ්‍ය අවධානයේ යොමු නොවීම තුළ පරිහානියට පත්වමින් පවතින. සමහර පළාත්වල බෞද්ධ ආගමික විහාරස්ථාන සිය ගණනක් වැසී ගොස් තිබේ. මෙවන් තත්ත්වයක් තුළ මේ රටේ පාලකින්ගේ වගකීම වෙනවා ගමේ නගරයේ පන්සල විහාරස්ථානය ආරක්ෂා කරමින් ඒ ආගමික සිද්ධස්ථානයේ කේන්ද්‍ර කරගෙන ඒ ව්‍යාප්ත වෙන දහම් සුවඳ ශක්තිමත් කරමින් සීලාචාර ශිෂ්ට සම්පන්න සුචරිත වූ ජන සමාජය බිහි කිරීමේ කාර්යවලට උරදී අපි සෑම දිනාගේම වගකීම වෙනවා. සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුර දෙවතාවන් හැටියට අපේ ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නය සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරා. අපි අපේ රටේ පන්සල් පද්ධතිය සුරකින්නට ඕන. අපේ ගෞරවනීය මහා සංඝරත්නයට ලබා දිය යුතු ඒ ආශිර්වාදයේ අනුග්‍රහය ශක්තිය නොපිරිහෙළාම ලබා දෙන්නට ඕන. විශේෂයෙන්ම මේ අති පූජනීය පුදබිමේ පත්තිරි දේවාලය ප්‍රමුඛ ව්‍යාගමික සිද්ධස්ථානයේ සුරක්ෂා කරන්නට අපි විශේෂිත වූ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට අදහස් කරනවා. ඒ උදෙසා ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා තුළ මේ අති උතුම් වූ පුදබිම සංරක්ෂණය කරන්නට, සුරක්ෂා කරන්න, ආගමික සංවර්ධනයකට ලක් කරන්නට අපි නොපිරිහෙළාම ඇපකැප වෙමු. අපි හැමෝම වග බලා ගන්නට ඕන ප්‍රායෝගික බෞද්ධින් බවට පරිවර්තනය වන්න. බෞද්ධකම කට වචනයට පමණක් සීමා කරලා හරියන්නේ නැහැ. නිවේදන වලට, ප්‍රකාශන වලට පමණක් සීමා කරලා හරියන්නේ නැහැ. අපි හැමෝම ප්‍රායෝගික බෞද්ධින් බවට පත්වන්නට ඕන. ඒ තුලින් සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන්නට අප ඔබ සැවම අත්වල් බැඳගනුවී කියලා ප්‍රකාශ කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.